ඔලදත් එකතු වෙන්නේ Geek Pranit YouTube channel එකෙන් ගෙන අලුත්ම video episode එකක් එක්ක. මේ video එකේදී කියන්න දෙන්නේ ඔයාලා technology field වලින්, ඒ කියන්නේ technology stream එකෙන් එළවක කරනවා. ඔයාලගේ handbook එක එහෙම නැත්නම් university application එක දානකොට කොහොමද අපි degree order එක හරි විදිහට දාන්නේ වගේම ඔයාලට තියෙන අනිත් common category වල මොන degree ද apply කරන්න පුළුවන් කියන එක. මුලින්ම මේකෙදී අපිට ටෙක්නොලොජි සබ්ජෙක්ට් වල ඉංජිනේරින් ටෙක්නොලොජි, බයෝසිස්ටම් ටෙක්නොලොජි, ඒ වගේම ICT කියලා මේන්ලිම තුනකට වෙන් කරලා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් හඳුනා ගන්න පුළුවන්. මේකෙදී අපි ඉංජිනේරින් ටෙක්නොලොජි කරොත් ඒකෙදී අපි අනිවාර්යයෙන්ම ඉංජිනේරින් ටෙක්නොලොජි කියන සබ්ජෙක්ට් එකත්, ඒ වගේම SFT කියන එකත්, ඒ වගේම මේ ඉතුරු සබ්ජෙක්ට් 11 එකක කරන්න ඕන. ගොඩක් අය කරන්නේ ইনফরমේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ටෙක්නොලොජි අනිත් සබ්ජෙක්ට් උත් කරනවා. එතකොට මේ ඕනම සබ්ජෙක්ට් එකක් කරොත් ඔයාලට පුළුවන් ඉංජිනේරින් ටෙක්නොලොජි ඇප්ලයි කරන්න. ඒ වගේම මේකට ලංකාවෙම 1335ක් ගන්නෝ යුනිවර්සිටිස් වලට. ඒ වගේම මේ විදිහට යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරද්දී මේ විදිහට තියෙන යුනිවර්සිටිස් ටික බැලුවොත් මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් ජයවර්ධනපුර යුනිවර්සිටි එක. ඒ වගේම ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ මේ විදිහට ඉසෙට් එක වැඩි වෙන්න හේතුව මම ඊට කලින් මගේ වීඩියෝ වලදී කියලා ඇති. ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ පළවෙනි බැච් එක පටන් ගන්නකොට කොළඹ යුනිවර්සිටි එක අනිත් යුනිවර්සිටි ගොඩක පළවෙනි බැච් එක පටන්ගෙන තිබ්බේ නැහැ. මේක 2015-16 වගේ තමයි සාමාන්‍යයෙන් A level වලදී මේ සබ්ජෙක්ට් එක ස්ට්‍රීම් එක ආවේ. ඊට පස්සේ මුලින්ම ජයවර්ධනපුර පටන් ගත්තාන් පස්සේ කොළඹ පටන්ගෙන තිබ්බේ නැහැ. ඊට පස්සේ ෆස්ට් ට්‍රයි දාන ළමයි දාලා දෙවෙනි එකට දානකොට සීට් වැලියු එකක් තිබ්බේ ජයවර්ධනපුරට විතරයි. කොළඹ තිබ්බේ එම්ටි සීට් වැලියු එකක් විදියටයි. දෙවෙනි බැච් එකක් ගන්නකොට පළවෙනි බැච් එකක් තිබ්බේ නැති හින්දා ඊට පස්සේ ඒ හේතුවත් තව ගොඩක් කැටගරීස් වලින්, ඒ කියන්නේ පාත් ස්පෙෂලයිස් කරනකොට ගොඩක් පාත් තියෙන්නේ ජයවර්ධනපුර. මෙන්න මේ හේතු හින්දා දෙවනි පාර ඇප්ලයි කරනකොට ඉසෙන්ට් වැලියු එක තිබිච්ච එකම යුනිවර්සිටි එක කිහිපෙන් එකක් හින්දා, කියන්නේ කැලණියත් පටන් ගත්ත ක්‍රොස් බැච් එකක්. මෙන්න මේ විදිහට තියෙන කොළඹ යුනිවර්සිටි එක මග ඇරුණා. ඊට පස්සේ ලිස්ට් එකේ සාමාන්‍යයෙන් අපි ගත්ත මෙඩිසින් වලට කොළඹ වගේ, ඉංජිනේරින් වලට මොරටු වගේ, මේ වෙනකොට ටෙක්නොලොජි වලට ඉස්සරහින්ම තියෙන ජයවර්ධනපුර යුනිවර්සිටි එක. මේ විදිහට අපි ගත්තට පස්සේ මේ අපේ ඉසෙට් වැලියු අනුව මේ විදිහට පෙළ ගස්සන්න පුළුවන්. ජයවර්ධනපුර යුනිවර්සිටි එක එකට දාන්න පුළුවන් ඉංජිනේරින් ටෙක්නොලොජි වලින් ඇප්ලයි කරනවා. ඒක 1.9 ඉසෙට් වැලියු එක කියනවා. ඊට පස්සේ කොළඹ යුනිවර්සිටි එක දාන්න පුළුවන්. ඊළඟ යුනිවර්සිටි එක විදිහට රජරට, සබරගමුව, ඒ වගේම කිව්ව වෙල්ලස්ස, ඒ වගේම ජැක්න වගේ යුනිවර්සිටිස් දාන්න පුළුවන්. මේ යුනිවර්සිටි සෙට් එක ගත්තයින් පස්සේ සමහර විට ඔයාලගේ චොයිස් එක අනුව සබරගමු යුනිවර්සිටි එක, ඔයාලගේ ඩිස්ත්‍රික් එක ගත්ත ඉසෙට් වැලියු එක රජරටට වඩා වැඩි වෙන්නත් පුළුවන්. එතකොට ඒව ඔයාගේ සෙට් වැලියු එක අනුව පොඩ්ඩක් ඩිස්ත්‍රික් යනවා, පොඩ්ඩක් චොයිස් එක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ජයවර්ධනපුර, කලම්බු, කැලණිය වගේ අනිවාර්යයෙන්ම ලිස්ට් එකේ උඩට එන්න ඕන. ඊට අමතරව ජැක්න වගේ යුනිවර්සිටි එකකට දානවා නම් ඔයාට ගමන් පහසුව, ඒ වගේම මාසෙක දවස් දෙකක් වගේ එනවා නම්, සති දෙකකට පාරක් ගෙදර වගේ එන කෙනෙක් නම් ජැක්න වගේ යුනිවර්සිටි එකක් දාද්දී ඔයාලා පොඩ්ඩක් හිතන්න ඕන. මොකද ගිය පාරත් ඊට වැඩි හිතන්න නැතු මේ යුනිවර්සිටි එක දාලා අන්තිමට ගිහිල්ලා එලට එන්න යන්න ටිකක් පාරක් අමාරුයි. ඒ වගේ මේකෙදි ඉන්න එපා වෙන හින්දා සමහර ළමයි ඩිග්‍රී අතෑරලා ආව, සමහර ප්‍රයිවට් යුනිවර්සිටි වලට ගියා. මෙන්න මේ වගේ ප්‍රශ්න තිබ්බා. ඒක හින්දා ඔයාට දුර ට්‍රැවල් කරන්න උනත් හදිස්සියේ පුළුවන් නම් දුර ප්‍රශ්නයක් නැත්නම් ඔයාලා ගාල්ල මාත්‍ර වගේ නම් ලොකු දුරකින්ද යන්නේ ජැප්න වලට, මෙන්න මේ වගේ දේවල් හිතලා අනිවාර්යයෙන්ම දිස්ත්‍රික්කේ අනුව ඔයාගේ ජැක්න වගේ යුනිවර්සිටි එකක් සිලෙක්ට් කරගන්න ඉදි සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට තියෙන අනිත් ප්‍රශ්න මේ යුනිවර්සිටිස් වල අනිත් වෙනස මොකක්ද? ඒ කියන්නේ මේ රීසෙට් ලිව් එකත් එක්ක කොහොමද වෙනස් වෙන අනිත් බලපෑම් කොහොමද කියලා. මේ යුනිවර්සිටිස් වයිස් ගත්තම මේවයි තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වල කැටගරීස් වෙනස්. ඒ කියන්නේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වල තියෙන ස්පෙෂල් වෙන තියෙන පාත් වෙනස්. ඔයාලට මේ PDF එක මම ෂෙයා කරනවා. ඔයාලට ලින්ක් එකෙන් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට වෙනස්. එහෙමත් නැත්නම් ඔයාලට මේක බලා ගන්න මේ වෙනකොට මේ හැම යුනිවර්සිටි එකක හැම ඩිග්‍රියක් ගැනම වෙන වෙනම වීඩියෝස් දාලා ජොබ් ඔපචුනිටීස් මොනවද, ක්වොලිෆිකේෂන් මොනවද, සබ්ජෙක්ට් මොනවද, එක්සෑම් මොනවද, එක්සෑම් එන්නේ කොහොමද, මේ හැම දෙයක්ම හැම යුනිවර්සිටි එකක් ගැනම වෙන වෙනම වීඩියෝස් මම 27ක් කරලා තියෙනවා මේන් ඩිග්‍රීස් වලට. ඒව ටික මම වීඩියෝ එක යට ලින්ක් එකේ දාන්නම්. මගේ චැනල් එකේ තියෙන මම ගෲප් වල ෂෙයා කරලා ඇති මේ වෙනකොට. ඒකෙන් ගිහිල්ලා ඔයාට ඩිග්‍රී ඔයා කැමති එක ගැන හොඳ නොලෙජ් එකක් ගන්න පුළුවන්. එකම ඩිග්‍රියක්වත් මිස් කරන්න නැතුව ටෙක්නොලොජි අයගේ හැම ඩිග්‍රියක් ගැන මම වෙන වෙනම මේ වෙනකොට වීඩියෝස් දාලා තිනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට ඉංජිනේරින් ටෙක්නොලොජි වල මේන් ටික අයවරනම ඔයාලට ප්‍රශ්නයක් ඇති තවත් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් තියෙද ඇප්ලයි කරන්න පුළුවන් කියලා. ඔව්, ඉංජිනේරින් ටෙක්නොලොජි වලටම වෙන් වුණු ඩිග්‍රීස් ඇරුණම අපිට කොමන් කැටගරි, ඒ කියන්නේ ඕනම කෙනෙක්ට ඕනම ස්ට්‍රීම් ගොඩකින් ඇට ඇප්ලයි කරන්න පුළුවන්.
ඩිග්‍රීස් 24ක් එනවා අපිට ED කරපු ළමෙක්. ඒ අතරින් අපි මේ විදිය රිසර්ච් වැලියු එක අනුව පෙළ ගැස්සුවොත් මේකෙදි පීස් ඇන් කම්ප්ලීට් රිසොලූෂන් මේ වගේ ඒවා, ඊට පස්සේ ප්‍රයිමරි එඩියුකේෂන්, ඉංග්ලිෂ් ලැංග්වේජ් ඇන් වගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් මේවා රිසර්ච් වැලියු එකෙන් උඩ තිබ්බට මේවා යම් ඩිමාන්ඩ් එකක් තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ටික මම ඔයාලට කිව්වොත් මේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි එහෙම නැත්නම් මේ IT කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක හොඳ රිසර්ච් වැලියු එකක් තියෙන මේක 1.6යි 1.7යි සෙට් එකක් තියෙන මොරටුවේ තියෙන මේක IT වලින් ඉස්සරහින්ම තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක්. හැබැයි මේකට ඇප්ලයි කරනවා නම් ඔයා සාමාන්‍යයෙන් කැලණිය කොළඹ වගේ යුනිවර්සිටි එකක් අතහැරලා ඕන මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න. හැබැයි ඒ විදිහට ඇප්ලයි කරන්නේ මොරටුවේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන්නේ හොඳ ඩිග්‍රියක්. මොකද රුහුණ ඉංජිනේරින් ආත අතහැරලා එනවා. ඒක හින්දා IT ෆීල්ඩ් එකේ උඩින්ම තියෙන ඩිග්‍රියක් විදිහට මේක අපිට බලා ගන්න පුළුවන්. ඒක හින්දා මේ කොමන් කැටගරි තියෙන හොඳම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක විදිහට මම ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන එක ඔයාලට හඳුන් කියනවා. ඒ වගේම ඊට පස්සේ මේ මැනේජ්මන්ට් ඇන්ඩ් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන එක මේක ඊස්ටර්න් යුනිවර්සිටි එකේ තියෙන MIT ඩිග්‍රිය. මේක ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක හඳුන්වන මේක තියෙන යුනිවර්සිටි එකත් එක්ක පොඩ්ඩක් හිතන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම මේ ලිස්ට් එකේ තියෙන අනිත් හොඳ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේ ඉන්ෆර්මේෂන් සිස්ටම් කියන එක කොළඹ වල තියෙන එක. තවත් යුනිවර්සිටිස් දෙකක තියෙනවා. මේකත් UCS එකේ CA එකේ තියෙන හින්දා හොඳ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් IT ෆීල්ඩ් එකට එනවනම්. ඒ අරුණම ඔයාලට ෆලෝ කරන්න පුළුවන් අනිත් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් විදියට මේ ටික බලා ගන්න පුළුවන්. මෙතනත් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් 24ක් තියෙනවා. එතනම මේ ඉන්ෆර්මේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ටෙක්නොලොජි ICT කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් දෙකක් තියෙන යුනිවර්සිටි දෙකක. ඒකත් IT ෆීල්ඩ් එකට එන්න කැමති කෙනෙක්ට හොඳ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් විදියට බලා ගන්න පුළුවන්. මේවා ගොඩක් වෙලාවට තියෙන උගවෙල්ලස් වගේ යුනිවර්සිටිස් වල කොළඹ වගේ ඒවට ඇවිල්ලා නැහැ. ඒ අතින් ගත්තම මේක තියෙන හොඳම වැදගත්ම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් දෙක IT සහ ඉන්ෆර්මේෂන් සිස්ටම් IT ෆීල්ඩ් එකට එන්න කැමති කෙනෙක් නම්. ඒවට එන්න කැමති නැත්නම් ඔයාලට තවත් මේ 24න් කැමති එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. මෙන්න මේ ඕඩර් එකටම හදාගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලගේ සෙට් වැලියු එක ඕඩර් එකට තමයි මම මේ ලිස්ට් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි යමු බයෝ සිස්ටම් ඉංජිනියරින් කරපු ළමයිගේ කොහොමද වෙනස් වෙන්නේ කියන එක. මේ බයෝ සිස්ටම් ටෙක්නොලොජි කියන එක ගැන මම මේ විදිහටම වීඩියෝස් හැම එකක් ගැනම දාලා ඇති. ඔයාලට ගිහින් බලා ගන්න පුළුවන්. මේකෙදි අපිට අර විදිහටම බයෝ සිස්ටම් ටෙක්නොලොජි SFT දෙක අනිවාර්යෙන් කරලා මේ සබ්ජෙක්ට් 11 එකක් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලගෙන් ළමයි 1245ක් ගන්නවා එක ඉයෙහිකති බයෝ සිස්ටම් වලට. මේකෙදි අපිට යුනිවර්සිටිස් අර විදිහටම ජයවර්ධනපුර ඉහළට ආවේ අර මං කලින් කියපු රීසන් එක හින්දාමයි. එතකොට මේකෙදි අපිට යුනිවර්සිටිස් 10ක් තියෙනවා. මේක ජයවර්ධනපුර 1.92 වගේ සිට වැලියු එකකින් යනවා. කොළඹ යුනිවර්සිටි එක 1.6 1.7 වගේ යනවා. එතකොට මේක රීසන් වැලියු ගැප් එක වැඩි වෙලා තියෙනවා. ඒ වගේම රුහුණ 1.3 1.5 රජරට 1.2 වයඹ 1.2 1.4 ඒ වගේම සබරගම 1.1 1.2 වගේ තුබවෙල්ලස් 1.1 1.4 වගේ ජක්න 0.1 වගේ ඊස්ටර්න් 0.6 0.8 ඒ වගේම සවුත් ඊස්ටර්න් 0.7 0.9 වගේ රේන්ජ් වලින් යනවා. එතකොට මේකෙදි වලට බලා ගන්න බලා 2.0 වලින් ඉඳන් 0.6 දක්වා ලොකු ගැප් එකක මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් 10 එක්ස්පෑන්ඩ් වෙනවා. හැබැයි මේකෙදි ඔයාලට මේ ටික කොහොමත් යටට දැම්ම ජර්න ඉස්ටන් සවුත් ඉස්ටන් යටට දැම්මත් ඒක ඒ ලිස්ට් එකේ යටට මෙන්න ඕන වගේම ජයවර්ධනපුර කලම්බෝ ඒ වගේම රුහුණ වගේම අනිවාර්යයෙන්ම ලිස්ට් එක උඩ තියාගන්න ඕන. ඊට අමතරව මේ රාජ්‍ය රට වයඹ ඒ වගේම සබරගමු ඌවෙල්ලස්ස ඔයාලගේ චොයිස් එක අනුව සමහර ඩිස්ත්‍රික්ක වල ඩිස්ත්‍රික්ක වල 0.2 වගේ වෙනස් වෙන්න පුළුවන්. ඒක ඔයාලගේ චොයිස් එක අනුව ඔයාගේ කැමැත්ත අනුව මේ හතර මැද හතර වෙනස් කරන්න ඕන. හැබැයි උඩ හතර සහ යට උඩ තුන සහ යට තුන අනිවාර්යෙන්ම අර විදියට තියාගන්න එක හොඳයි. නැත්තම් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඔයාගේ හරි ලිස්ට් එකක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලට ඇති ඒ වගේම ඔයාලට කොමන් කැටගරියෙන් අර ඩිග්‍රී ටික මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් 24ම කරන්න පුළුවන්. බයෝ සිස්ටම් ඉංජිනේරින් කරත් බයෝ සිස්ටම් ටෙක්නොලොජි කරත් මේකෙදි ඔයාට අර විදියටම වැදගත් ඩිග්‍රී විදියට ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ඉන්ෆර්මේෂන් සිස්ටම් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් දෙක බලා ගන්න පුළුවන්. ඒ වගේම මැනේජ්මන්ට් ඇන්ඩ් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි එකත් ICT ඒ වගේම ඉන්ෆර්මේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි ඩිජිටල් ප්‍රෝග්‍රෑම් එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි බයෝ සිස්ටම් ටෙක්නොලොජි ළමයට ඇප්ලයි කරන්න පුළුවන් ඩිජිටල් ප්‍රෝග්‍රෑම් කැටගරි ටික වෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි ඒව වෙනස් වෙන්නේ. එතකොට මේ ඩිජිටල් ප්‍රෝග්‍රෑම් 24 ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම එක ළමයකට ඩිජිටල් ප්‍රෝග්‍රෑම් 125ක් ඇප්ලයි කරන්න පුළුවන්. ඒකෙන් ඔයාලට 125ම ඇප්ලයි කරන්න ඕනේ නැහැ. ඔයා කැමති 30ක් 40ක් විතර
දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා ICT Information and Communication Technology 9920ක් ගන්නවා. ඒ වගේම ST ඉන්නවනේ අපිට Information and Communication Technology. ඒ වගේම SFT කළා. ඔයාලා දන්නවා Technology subject ගන්නවනේ SFT අනිවාර්යයි. ඒ වගේම Engineering Technology හා Bio System Technology වලට S grade එකක් තියෙනවනේ. මේක minimum qualification එක විදියට. ඒ වගේම මේකෙත් අපිට universities බලා ගන්න පුළුවන්. ජයවර්ධන පොර කැලණිය, වවුනියාව, රෝහණ, ඊස්ටර්න්, සවුත් ඊස්ටර්න්, රජරට, කොළඹ, ඒ වගේම ඌවවෙල්ලස්ස. ඊස්ටර්න් යුනිවර්සිටි එක නෑ. සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි එක. මෙන්න මේ යුනිවර්සිටි හත බලා ගන්න පුළුවන්. එතනනොත් අපිට ඉසෙට් වැලියු එක වැඩි වෙනවා බලා ගන්න පුළුවන්. ජයවර්ධන පොර, ඒ වගේම කැලණිය, ඒව 2.2 2.1 2කට වඩා වැඩි. සාමාන්‍ය ET BST වල 2ට ආසන්නයි. ඒ විදිහට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඕඩර් එකට එනවා. එතකොට මේකදී අනිවාර්යයෙන්ම ඔයාලා කැලණිය, ජයවර්ධනපුර වගේ දේවල් උඩට දා ගන්න. ඊට පස්සේ අනිත් දේවල් විදිහට ඌවවෙල්ලස්ස, කොළඹ වගේ එක, කොළඹ උඩට එන්න ඕන. මෙන්න මේ වගේ කොළඹ වල 2.2 2.2 මෙන්න මේ විදිහට ඔයාලට ඕඩර් එක හදා ගන්න පුළුවන්. ඒවා ඉසෙට් වැලියු 90. එතකොට University of Jayawardenapura, ඊට පස්සේ University of Colombo දෙවනියට, University of Kalaniya මේ උඩට එන්න ඕනේ, ඒ වගේම University of Ruhuna, ඒව අනිවාර්යයෙන්ම උඩ තියෙන්න ඕනේ. ඒ වගේම Jaffna, Eastern, South Eastern, Vavuniya වගේව දානකොට ඒව යටට දාන්න, මොකද ඒව distance එක ප්‍රශ්න තියෙන හින්දා. ඒ වගේම ICT කරත් part follow කරන්න පුළුවන් common IT program 19ක් තියෙනවා. මෙතනින් අපිට management and information technology, ඒ වගේම information system කියන IT program, ඒ වගේම information and communication technology කියන degree program උත් වැදගත් degree program, ඒ වගේම ICT field එකට එන්න වැදගත් වෙන degree program විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි technology subject වල visit value එක අනුව list එක වෙනස් වෙන්නේ. මම මේ PDF එකත් ඔයාලට දානවා. එතකොට ඔයාලට පුළුවන් ඒකේ යාළුවන්ට share කරලා ඔයාලගේ තියෙන idea එකක් දාන්න. ඒ වගේම ඔයාලා මේකදී comment කරනකොට ඔයාලම මේ degree කරන හින්දම ඒකේ idea එකක් දාන්න ඕන නැතුව ඔයා degree කරද්දී පාට හිතන දේත් පාඩික කරන්න කෙනෙක් නම් ඒකත් කමෙන්ට් කරන් යන්න අනිවාර්යෙන්ම. ඔයාලට මේ වීඩියෝ එක ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනම් අනිවාර්යෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලට වෙනත් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනම් ඒකත් කමෙන්ට් සෙක්ෂන් එකට ඇඩ් කරන්න. ඒ වගේම ඔයාලට මාව ඩිරෙක්ට්ම කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඔයාලට අපේ WhatsApp Academic group එකට join වුණොත්, ඒ වගේම ඔයාලා මාව Instagram TikTok වලින් follow කරලා නැත්නම් ඒවයිනොත් follow කරන්න. අපි අලුත් වීඩියෝ එකදී හම්බෙමු. මතක තියාගන්න YouTube එකේ subscribe කරලා bell icon එක click කරන්න. Thank you.